हेलो एवरीवन, वेलकम बैक टू पिंक रूम। मैं और उधर पूरा वटम मामा वैटिपुर में खाता कर रहूँ। एक टॉपिक के का तीनों ये तमाई पिंपल्स। एक ट हेतु सापेक्ष व गुड़ा देने टे तीने गैटर लो तमाई पिंपल्स। इतने में पिंपल्स वाले टे मामा ओगलांट सिंपल विषय दुमाक इंट्रोड्यूस करा। ये तमाई जैनेट पिंपल आउट स्किन केयर रेंज एगर। ඉතින් ඒක ඉන්ට්‍රොඩියුස් කරාට පස්සේ මම තව වීඩියෝ එකක් කරා ඒ ප්‍රොඩක්ට් එකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත්ත කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ බිෆෝ ආෆ්ටර් පික්චර්ස් උත් එක්ක මෙන්න මෙතනින් ඔයගලන්ට ඒ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලපු කිහිප දෙනෙක් මගෙන් ඇහුවා මේ ෆොටෝස් එඩිට් කරලාද? අක්කි මේවා ඇත්තටම ඇත්තද? මේ ඉන්නේ ලංකාවේ අයද? ඉතින් ඒක නිසා මම මේ පාර හිතුවා අර වගේ හොඳ ප්‍රතිඵල ලබා ගත්ත ලංකාවේ කෙනෙක් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. කොච්චර ටීවී එකේ ඇඩ් ගියත් කවුරු කිව්වත් අපිට ඇත්තටම ප්‍රොඩක්ට් එකක් සම්බන්ධයෙන් වටින්නේ ඒවා පාවිච්චි කරපු කෙනෙක්ගේ අදහස් සහ අත්දැකීම්. අද එහෙම විශේෂ කෙනෙක් ඔයාලා අතරින් විශේෂ කෙනෙක් පින්ක් රූම් එකට එනවා එයාගේ අදහස් ෂෙයා කරන්න. අපි බලමු. සජිනි කියන්නේ උසස් අධ්‍යාපනයේ නිරත වන තරුණ ගැහැණු ළමෙක්. ඒ වගේම සජිනි ලංකාවේ නමගිය ආයතනයක ඉහළ විදායක ශ්‍රේණි තනතුරක් දරනවා. සජිනි පිම්පල්ස් වලින් දැඩිව පීඩා විඳපු කෙනෙක්. මේ බලන්නකෝ එයාගේ බිෆෝ පික්චර් එක. ජැනට් පිම්පල්ස් අවුට් ස්කින් කෙයාර් රේන්ජ් එක පාවිච්චි කරලා දැන් බලන්නකෝ සජිනිගේ මූණේ ලස්සන. අපි එයාගේ අත්දැකීම එයාගෙන්ම අහලා දැනගමු. Hello Sajini, I'm so happy to see you. හරිම සතුටුයි සජිනී මගේ පින්ක් රූම් වල සබ්ස්ක්‍රයිබර් කෙනෙක්. මට ඒ වගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් එක්ක මේ වගේ වීඩියෝ කෝල් එකක කනෙක්ට් වෙන්න හම්බෙච්ච ෆස්ට් ටයිම්. So I'm very happy. සජිනී welcome to pink room. Thank you Aki. And happy to join with you. Oh thank you so much. Pleasure is all mine. I think Sajini ඔයාද ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් හොඳ දෙයක් කරන්න ඔයාගේ පිම්ප ස්ටෝරි එක ෂෙයා කරගන්න මේ පින්ක් රූම් එකේ අනිත් අයත් එක්ක. ස්පෙෂලිම ඔයා වගේ ගොඩක් තරුණ ළමයි ඉන්නවා මේ පිම්පල්ස් නිසා ගොඩාක් කරදර වෙන. හරිම කියලා වැඩක් නැහැ මට ස්ටෝරිස් එහෙම එනවා ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න. ඉතින් ඒවත් එකේ පිම්පල් ස්ටෝරි එක ඔයාගේක ෂෙයා කරගත්තාම ඉතින් මේ පින්ක් රූම් එක මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මම මුලින්ම කියන්නකෝ සජිනි ඔයාගේ පිම්පල් ස්ටෝරි එක මොකක්ද කියලා. මගේ පිම්පල් ස්ටෝරි එකක් මට හොඳ ෆෙයා ස්කින් එකක් තිබුණා. පිම්පල්ස් එකක් දෙකක් වගේ තමයි තිබුණේ රියාලි. ඒකත් ඒක ටග් ගාලා සනීප වුණා. හැබැයි එක පාටම දැන් අවුරුද්දක් වගේ වෙනවා හරියටම මේ ස්ටෝරි එක පටන් ගන්න. එක පාටම රෑෂ් එකක් වගේ මගේ මුළු මූණෙම මේ කම්බුල නලල හැම තැනම පිම්පල්ස් එන්න ගත්තා. එතකොට එකක් දෙකක් තිනකොට මම ඇත්තටම ඩෝන් කියා හිටියේ. මං හිතුවා ඒක වෙනදා වගේම සනීප වෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. එන්නෙන්ද වැඩි වුණා. ඒක මාස්ක් දානකොට තව වැඩි වුණා. ගොඩාක් වැඩි වුණා. ඊට පස්සේ අන්තිමට මට මගේ මූණ බලන්න බැරි තරමට මුළු මූණම පිම්පල්ස් ඇවිල්ලා රතු වෙලා අර හරිම අග්ලි කාට හරි ෆේස් කරලා කතා කරන්න බැරි තරමට හරිම අග්ලි. එහෙම ගොඩක් පිම්පල්ස් ගොඩක් ආවා. මම හිතන්නේ අර ෆොටෝ එකේ අකි පෙන්නනවා නම් ඒක ඔයා මට මේ ෂෙයා කරලා තිබුණා. ඇත්තට මාත් ඒක කියන්නේ ඔයාගේ බිෆෝ පික්චර් එක දැකලා ගොඩක් මේ වුණා. ඒ කියන්නේ ගොඩාක් ඔයාගේ පිම්පල්ස් ඇවිල්ලා ඒක ගොඩාක් ඇවිල්ලා මේ රතු වෙලා තිබුණා නේද? රතුක් වගේ ඇවිල්ලා අර රතුම රතුයි මූණ මේ අර සුදු පාටට පිම්පල් එක උඩ තියනවා. ඉතින් අප්ඩේට් කැඩෙනවා ලේනවා. ඉතින් මූණ පියදාන්න බෑ. ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඔව් මන් දැන් සාමාන්‍ය බලපු පිම්පල් කේසස් අතරේ ඔයාගේ ටිකක් ඔයාගේ පොඩ දරුණු තත්ත්වයක් තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒකත් එක හේතුවක් ඔයාව පික් කරන්න. ඉතින් ඔයා හිතන්නේ මොකක්ද දන්නේ නැනේ ඒ කාලේ මොකක් හරි ඔයාගේ කැම චේන්ජ් එකක් වුණාද මොකක්ද දන්නේ නැනේ රීසන් එක. රීසන් එක වෙන්න ඕනි අකි එකක් තමයි කොවිඩ් හින්දා මාස්ක් එක දාන එක. මොකද මාස්ක් එක දාගෙන මම 6 8 10 අපි වැඩ කරනකොට ඉන්නවා. ඒක එක රීසන් එකක්. ඊළඟට අනිත් රීසන් එක තමයි වර්ක් ෆ්‍රොම් හෝම් මූව් වුණාට පස්සේ මේ වැඩිය වතුර බිව්වේ නැහැ මම.
ඒ කියන්නේ අර දැන් අපි AC එකේ ඉනකොට ඩ්‍රයිව් වෙන හින්දා වතුර බොනවානේ හොඳට ගෙදර ඉද්දී ඒක වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ප්‍රශ්න වුණා. හීට් එක හින්දා වෙන්නත් පුළුවන්. ස්ට්‍රෙස් එකක් තියෙනවා. මොකද රීසන් එක මට එක්සෑම්ස් වගේක් තිබ්බා. එතකොට ඒවට ගොඩක් ගොඩක් මහන්සි වුණා රෑ හැරගෙන හිටියා. ඒක එක හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාගේ ওই රීසන්ස් ටික හරිම කොමන්. ඒ කියන්නේ ඔය ගොඩක් පිම්පල්ස් වල සෆර් කරන කට්ටිය ඔය කියන්නේ ඔය රීසන්ස් තමයි මේන් රීසන්ස් ඇටියට. ඉතින් පිම්පල්ස් ඇති වෙලා කරදර වෙලා ඉතින් අපි ඊළඟට අහන්න ඕනේ ඔයාගේ මේ පිම්පල්ස් වලට මොනවද කරේ කියලා ට්‍රීට්මන්ට්ස්. ට්‍රීට්මන්ට්ස් ගොඩක් කරා. ඇත්තටම ડોක්ටර් කෙනෙක් channel කරන්න විතරයි අන්තිමට ඉතුරු වෙලා තිබුණේ. ඒක විතරයි කරේ නැත්තේ. branded non branded products ගොඩක් use කරා. ඒ කියන්නේ මුලින් මම අක්කිගේ වීඩියෝ එක බලනකොට අක්කිගේ pimple වීඩියෝ එක බලනකොටත් ජනට් වීඩියෝ එක බලනකොටත් මම ඒ දවස්වලත් products use කරා. හැබැයි ඒ products වල මොකද use කරන්න ගත්තට පස්සේ සතියක් වගේ හොඳයි. ඊට පස්සේ ආයෙ සතියකින් back to normal. ඒ විදිහටම හරිම මේ අර අර කලින් තිබ්බ විදිහටම ඒකම එනවා. ඉතින් ගොඩාක් මම ડિප්‍රෙස් වෙලා හිටියේ ප්‍රොඩක්ට්ස් වලින්. ඒ කියන්නේ මට හරියට සොලියුෂන් එකක් හම්බෙති නැති හින්දා අන්තිමට මම මේ හර්බල් දේවල් යූස් කරා. ඒ කියන්නේ බියුටි සෝප්ස් ඊට පස්සේ ඔය එක එක ෆේස් පැක් තියෙන්නේ ආයුර්වේදික ෆේස් පැක්ස් ඒ වගේ දේවල් යූස් කරා. ඒක තමයි මගේ ඊළඟ ක්වෙස්චන් එක අහන්න ගිය මම වාගේ මේ ආයුර්වේදික දේවල් මොන හරි පාවිච්චි කරාද කියලා ගෙදර කරන්නේ එහෙම. ගෙදර කරණේව කරා. ඒ කියන්නේ මම අර ප්‍රොඩක්ට්ස් ගොඩාක් යූස් කළා ඉස්සෙල්ලා. ඊට පස්සේ අම්මම මට කිව්වා පුතේ දැන් ඇති ඔය. දැන් ඔයා ඕවා යූස් කරන්නේ නැතුව මේ කොහොඹ, එතකොට සුදු හඳුන්, එතකොට කඩල පිටි ඒ වගේ ඔය තියෙනවනේ ෆේස් පැක්. ඒ වගේ දාලා ඊට පස්සේ මම මේ කැඳ බොන්න ගත්තා. කොල්ල කැඳ ಜಾති, එතකොට ඇඟ නිවෙන්න මේ ඔය මොනවද කියන්නේ නෙල්ලි රසකින්ද ඒවා බිව්වා. ඒත් මොනවාද අපි යංගනි වෙන්න බොන්නේ බාර්ලි ඒ වගේ જાතිත් බිව්වා. ඉතින් මේ හිතා ගන්න බෑනේ මොකද බොඩි පිම්පල්ස් තියෙනවා මූණේ වගේම බොඩි පිම්පල්ස් උත් තිබුණා. ඉතින් ඒ මොනවාකින් මම දන්නේ ඒක ප්‍රොඩක්ටිව් ඇති සමහර අයට අනි හොඳ රිසල්ට්ස් ඇති. හැබැයි මට ඒක හරි නෑ සාමාන්‍ය දැන් එහෙම නොකියවට වාගේ ඇඟ ඇතුළට ගත්ත දේවල් වලින් අනිවාර්යෙන්ම ඉෆෙක්ට් එකක් තියෙන්න ඇති. බලමු වාගේ මූණ උච්චර ලස්සනට ක්ලියර් කරගන්න පුළුවන් උනේ කොහොමද කියලා පොඩ්ඩක් කියනවාද පිම්පල් එක වන්න අනිතයට. අනිවාර්යෙන් අකි ඒක අනිවාර්යෙන් මම කියන්න ඕනේ දෙයක්. ඒකයි මම ඔයත් එක්ක එකතු වුනේ. මම ඇත්තටම ඔයාගේ පිම්ක් රූම් වීඩියෝ එකෙන් පස්සේ තමයි ජනට් පිම්පල්ස් අවුට් රේන්ජ් එක ගැන දැනගත්තේ. දැනගත්ත වෙලේ ඒ කියන්නේ මම වීඩියෝ එක ඉවරටම බැලුවා. ඔයා එතන දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒවා ඔක්කොම බැලුවා. මම හිතන්නේ දැන්ට මාස 5කට වගේ කලින්. ඊට පස්සේ අපි ඒ වීඩියෝ එකෙන් පස්සේ මම එතකොට මම කියවන මම ට්‍රීට්මන්ට්ස් වගේක් කරගෙන ගියේ. ඒකින් ද මම සුට්ටක් හිටියා. ඊට පස්සේ ආය ඔයාගේ වීඩියෝ එකක් ආවා. ඒක යූස් කරපු අයගේ රිසල්ට්ස් එක්ක. ඒ වීඩියෝ එක තමයි ගොඩාක් මාව එන්කරේජ් කරේ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකට යන්න. මොකද මම දැක්කා එතනදී ඒගොල්ලන් යූස් කරපු විදිහ. එතකොට ඒකෙන් ඒගොල්ලන්ට රිසල්ට්ස් හම්බ වෙලා තිබ්බ විදිහ මම දැක්කා. ඊට පස්සේ තමයි මම ජනත් පේජ් එකට ගිහිල්ලා ඔන්ලයින් පර්චේස් කරලා ඒ තිබ්බ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒ විදිහටම ෆලෝ කරලා යූස් කරන්න ගත්තේ. ඊට පස්සේ හරියටම within 2 weeks මට බෙස්ට් රිසල්ට්ස් හම්බුණා. Wow, very happy to hear that. Oh yeah, exactly මොනවද got the products Sajini? ඔව් මම මෙහෙමයි. මුලින්ම මම ෆේස් වොෂ් එක දවසට දෙපාරක් මුණ හොදන අනිවාර්යෙන් හරිම රිෆ්‍රෙෂින් හොඳ ෆේස් වොෂ් එකක්. ඊළඟට අක්කි දැන් රෑට අනිවාර්යෙන්ම අපි වොෂ් එකක් දානවානේ. ඒ වෙලාවට ෆේස් පැක් එක දවසක් කර දවසක් මම යූස් කරා. මොකද අර මට ජනට් එකෙන් ආපු පැක් එකේ එයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දාපු ලීෆ්ලට් එකක් දීලා තිබ්බා. ඒකේ යූස් කරන විදිහ තිබුණා සහ අක්කිගේ වීඩියෝ එකකට මම ගත්ත ගොඩක් දේවල්. ඒකේ ඒ විදිහටම මොකද පිම්පස් ගොඩාක් තිබ්බනේ. තිබ්බ හින්දා දවසක් කර දවසක් පැක් එක යූස් කරා. ඊළඟට ෆේස් වොෂ් එක හැමදාම දවසට දෙපාරක් යූස් කරා. ඊළඟට නෝ මාක්ස් ක්‍රීම් එක හැමදාම රෑට යූස් කරා අනිවාර්යෙන්ම. බොඩි වොෂ් එකයි සෝප් එකයි මට මං කියන්නේ මගේ බොඩි පිම්පල්ස් තිබ්බා කියලා. එතකොට බොඩි වොෂ් එකයි සෝප් එකයි ඒ දෙක මාරුවෙන් මාරුවෙන්. දැන් අද බොඩි වොෂ් එක නම් හෙට සෝප් එක. එහෙම මාරුවෙන් මාරුවෙන් වේ අත්‍තරම මේ බොඩි පිම්පල්ස් උත් දැන් නෑ මට. වාව් අහන්න හැරෙම සතුටේ
seriously thank you so much wame me vidhi instruction dunnahama ekeni thawa kenek ta idea ekak denawa da ilanga man ahanna giyeth eka wage body pimples ata mokada ela thiyenne kiyala thing good to know eka gihilla ithin sajini oya ada me hari lassanta kiyala dunna kohomada oya ewa pawichchi kare kiyala walanga thiyenoda pennanna den oya pawichchi karapu dewa oh wage thiyena meka me iwarai mage yenne මේ සති දෙකයි අතරම යූස් කරේ දැන් සති දෙකකට වඩා චුට්ටක් වැඩි දවස් 3 4ක් වගේ වෙනවා ඊළඟට මේ ෆේස් වොෂ් එක තියෙනවා මේ සෝප් එක නම් චුට්ටක් ඒක පෙන්වන්න අමාරුයි ඒක ඇතුලේ තියෙන්නේ ඒක යූස් කරලා තියෙන්නේ අනිවාර්යෙන් ඊළඟට මේක තමයි නෑ ඇතුලේ තියෙනවා අදිනන්තා මේක මේ පැක් එක මම හරි මාසයි මේකට මේක දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මේ එතන කියලා තියෙන 10 minutes වගේ ඉන්න කියලා. හැබැයි 10 minutes වලට වඩා චුට්ටක් ඉන්න උනා මොකද ඒක ටිකක් වෙලා යන මොනට මේ අර ටිකක් ගල් වෙන්න වගේ. ඊට පස්සේ ආය හොඳටම මොනටම අපිට කතා කරන්න බැරි තරමට මම ගල් වුණාට පස්සේ තියෙන්නේ මේ හොඳට ඇඟිලි වලින් ඔහොම ස්ක්‍රබ් කරලා රිමූව් කරලා. ආ වෙරි නයිස් මේ පැක් එක ඒ දැම්මහම ඔයාට මොන කියන්නේ ඒකෙන් පස්සේ ස්කින් එක මොන වගේ ෆීල් එකක් ඇති වුණා ටික ටික ඒ කියන්නේ අර ලොකු පිම්පල්ස් ආවිල්ලා තිබුණනේ ජයන්ට් මෙගා පිම්පල්ස් ඔක්කොම ටික ටික අඩු වුණා ඊට පස්සේ තමයි ඊට පස්සේ පිම්පල්ස් අතරම අඩු වුණා හැමම ඊට පස්සේ අර චුටි චුටි බිබිලි දාඩි බිබිලි වගේ තියෙන බිබිලි තිබුණා ඒ වටත් මම අර එක දිගටම කන්ටිනියු කරපු හින්දා ඒ ටිකත් අඩු වුණා දැන් නම් මාක්ස් ටික විතරයි තියෙන්නේ කියන්නේ සතුටුයි ඒකට ක්‍රී අර මේ යූස් කරන මං මේ වගේ පිම්පල්ස් අවුට් නෝ මාක්ස් වෙරි නයිස් very nice very nice ඉතින් ඇත්තරම මේ ඔයගලන්ට පේන ඇති සජිනිට දැන් හරිම ලස්සන ස්කින් කම්ප්ලෙෂන් එකක් එන තිනා ක්ලියර් ස්කින් එකක් කැවිලා තියෙනවා සජිනිට මම වගේ මේකප් දාන්න ඕනෙත් නැහැ ලස්සනට ඉන්නවා ඉතින් සජිනි ඇත්තරම ගොඩාක් ස්තුතියි ඔයා ජෙනුවින්ලි ඔයාගේ ඒ පිම්පල් ස්ටෝරි එක මේ විදිහට ඇවිල්ලා ෂෙයා කරා ගොඩක් කට්ටිය එහෙම එන්නේ නැහැ. ඉතින් ඔයා මේ විදිහට ආපු එකෙන් ඔයා වගේ තවත් තරුණ ළමයි ගොඩ දෙනෙක්ට ලොකු උදව්වක් තමයි ඔයා කරේ. ඉතින් මට හරි සතුටුයි ඔයා වගේ කෙනෙක් මගේ පින්ක් රූම් වීඩියෝ එකක් බලපු එකටත්. ඉතින් ඉස්සරහටත් වීඩියෝ බලන්න. ඔයාට මොනවද කියන්න තියෙන මැසේජ් එක මයි පින්ක් රූම් බලන අයටද නැත්නම් මට මොකක්ද කියන්න තියෙන? ඔව් මුලින්ම කියන්නනේ අක්ක thank you. සේවයක් කරන්නේ ඇත්තටම මොකද මේ ටීනේජර්ස්ලාට ස්පෙෂලි ගෑල් ළමයින්ට මම හිතන්නේ පිරිමි ළමයින්ටත් මේ ප්‍රශ්න තියෙනවා මේ පිම්පල්ස් කියන්නේ ලොකු ප්‍රශ්නයක් පිම්පල්ස් ගැන විතරක් කතා කරොත් නැතුව දැන් ඔයා තව ගොඩක් දේවල් කරනවා ලස්සන වෙන්න හැමදේටම ඉතින් මේ හැමදේටම ඔයාලට ගොඩක් 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 thank you ඊළඟට පින්ක් රූම් බලන අයට කියන්න තියෙන්නේ යාළුවන්ට කියන්න තියෙන්නේ ප්‍රොඩක්ට් එකක් මොනවා හරි අපිට ඒක මැච් වෙනවද නැද්ද කියලා බලන්න අපි ඊවන් එක 1 month වත් try කරන්න ඕනි. ඉතින් දැන් මට තිබ්බේ personally sensitive සහ oily skin එකක්. ඒ කියන්නේ හරි ඉක්මනට skin එක change වෙනවා. මොනවා හරි දෙයක් වැරදිලා use කරපු ගමන් ටග්ගල change වෙනවා. ඉතින් අර අපිට මේ product එක හරිද ගැලපෙනවද? ඒකෙන් අපිට result එකක් තියෙනවද කියලා බලන්න මම කියන අනිවාර්යයෙන්ම try කරන්න කියලා. ඒ වගේම මේ ඒක try කරනකොට අර එහෙන් මෙහෙන් try කරන්නේ නැතුව අපි සල්ලි වේදම් කරලා ගන්න. ඉතින් අපේ result එකක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක හරියට හරි විදිහට use කරත් මම හිතනවා ගොඩක් දෙනෙක්ට 100% කියන්න බෑ. හැබැයි බොහෝ දෙනෙක්ට very good result එකක් ගන්න පුළුවන් ඒක නම් මං වගේ සජිනි ඇත්තරම හොඳ මැසේජ් එකක් දුන්නේ ඒ කමිට්මන්ට් එක මම හැවිලෙන් පිග් රූම් එකේ වීඩියෝස් වල කියනවා මේ මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් අපි ඒකට කමිට් වෙන්න ඕන කියන එක නේද සහ ඒක හරියට කරන්න ඕනි සහ ඉක්මන් රිසල්ට්ස් නෙමෙයි ටික දවසක් දෙන්න ඒකේ රිසල්ට්ස් වෙන්නේ කියලා. ඉතින් ඒ මැසේජ් එකට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අද පින්ක් රූම් එකට මේ විදිහට ඇවිල්ලා ඔයාගේ අදහස් බෙදාගත්තට ගොඩාක් ස්තුතියි. දිගටම ඉන්න පින්ක් රූම් එකත් එක්ක ඔයාගේ කට්ටිය මට ඕනේ. Please don't leave. I think Sajini ඔයාට මම wish කරනවා all the best ඔයාගේ future endeavors හැම එකටම. ඉතින් අපි මේ විදිහට ආයෙත් දවසක හම්බෙමු. Thank you very much. Thank you Akki. Thank you so much. Love you all. Love you so much. Bye.
සජිනි වගේ ඔයාලටත් මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබුණොත් මගෙත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්න. ඉතින් ජැනට් ප්‍රොඩක්ට්ස් ගැන ඔයගොල්ලෝ උනන්දු නම් මේ වෙනකොට ජැනට් ෂොප් එකේ ඔන්ලයින් ෂොප් එකේ ගොඩාක් බන්ඩල් ඔෆර්ස් තියෙනවා. ගිහිල්ලා චෙක් අවුට් කරන්න මම ඔයගොල්ලන්ට ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ව next week හම්බෙන්න එනවා. I'll see you next week. Bye.